මම ලෝකේ පොලිස් රටවල් 90 ගානක විතර පොලිස් ප්‍රදාරින් එක විවිධ අවස්ථාවල වැඩ කරලා තියෙනවා ලෝකේ. ඉතින් මේ හැම රටකම මේ තත්ත්වය තියෙනවා. හැබැයි දැන් අපි වගේ රටවල් වල ඒක ඊට වඩා වැඩි. ඒකට හේතුව දැන් ඔබ බලන්න වාහනයක් මොන තරම් අපි නීති දැම්මත් ඔබ බැලුවොත් එහෙම තියෙන සංඥා ලාම්පුවක් ගාව කොළ රතු එළිය දැල්වෙන තැනක් ගාව මොන තරම් දැම්මත් මෝටරසයිකලුයි ත්‍රී වීලුයි එහෙන් දානවා මෙහෙන් දානවා එහෙන් දානවා මෙහෙන් දානවා අන්තිමට ළඟටම ඇවිල්ලා කොළ එළිය පත් වුණාම ඒගොල්ලෝ තමයි ඉස්සෙල්ලාම යන්නේ. අර හිටපු අනිත් වාහන වලට යන්න විදියක් නැහැ. මිනිස්සු गंगे वतुर अर गंगे उल्पत पटांगन वतुर අපේ රටේ ගඟ පල්ලෙහාට එන්නේ එන්නේ ගඟේ වතුර කළු පාට වෙනවා ගඟේ වතුර කොළ පාට වෙනවා ඇයි මිනිස්සු ඔක්කොම අපද්‍රව්‍යයකට එකතු කරනවා ඉතින් මේ විනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා අපේ රටේ මේ විනය පිළිබඳ ප්‍රශ්නේ මම නම් දකින්නේ අපේ මුතුන් මිත්තන්ට තිබුණයි කියලා මම හිතන්නේ නැහැ හැබැයි මේක අධිරාජ්‍යවාදීන් අපි අතර ඇති කරපු ප්‍රශ්නයක්ද ඒකත් එක්ක ඥාන වෙනස් වෙලා මේ විපරිත ඥානාපිකක්ද මම දන්නේ හරියට හැබැයි අද නම් විනය පිළිබඳව ප්‍රශ්නයක් අපිට තියෙනවා ඉතින් මේ ප්‍රශ්නෙට මේ ප්‍රශ්නේ තියෙන තාක්කල් අපට ජාතියක් හැටියට නැගිටින්න संविधान තවත් මුදලක් මට ගෙවනවා. ඒ වෙනකොට සමහර වෙලාවට ඩොලර් 1000ක විතර මුදලක් තමයි මාසෙකට මට ගන්න පඩියට අමතරව හම්බෙනවා. ඩොලර් 1000ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 2ක් විතර දැන් කාලේ නම්. ඒ කාලෙත් රුපියල් 150000ක් විතර. ඉතින් ඒ ගෙවුවාම බ්‍රිතාන්‍ය ජාතිකයේ කිටියා ප්‍රධානිය. ඔහු hina වෙලා අස්සම් කරන්නේ මේක. hina වෙලා අස්සම් කරන්නේ very good you have done an excellent job කියලා අස්සම් කරනවා. ඊට පස්සේ යාගෙන් පස්සේ ස්වීඩන් ජාතිකෙක් ආවා. එයත් අස්සම් කළා. යාගෙන් පස්සේ ආවා ඩච් එක්කෙනෙක්. එයත් අස්සම් කළා. ඊට පස්සේ යතර පත් වුණා බංග්ලාදේශ ජාතිකයෙක් ජාන පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවද කියන සැකයක් නිකම් මට තියෙනවා මොකක් හරි දෙයකදී අපේ ඉතින් මේක ආකල්පමය වශයෙන් වෙනස් වෙන්න ඕන දැන් ආසියාවේ රටක් කියලා සිංගප්පූරුවේ ප්‍රශ්නයනේ සිංගප්පූරුවේ මිනිස්සු ආකල්පමය වශයෙන් වෙනස් කරා ඒ වගේ මේ මානව සම්පත තවදුරටත් ආකල්පමය වශයෙන් වෙනස් කරොත් අපිට මේ තත්ත්වෙන් ගොඩ එන්න පුළුවන්